අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය ගරු අනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් යෝජනා දෙකක් ගෙනෙනු ලැබුවා. පළවෙනි යෝජනා වශයෙන් එතුමා පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබුවා. ඒ වගේම දෙවැනි යෝජනා වශයෙන් දෙවැනි යෝජනාව එක බලයේ බෙදා හැරීම, දෙක මැතිවරණ ක්‍රමයේ ප්‍රසාස්කරණ සහ තුන අගමැතිවරයාගේ එකඟතාවයේ මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු. මේ සම්බන්ධව සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නෙමු. මෙම යෝජනා දෙක සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ අනුව අපි සතුටින් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කරනු ලැබුවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකත්වය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා හැටියට මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පහුගිය දින ටිකේම අපි පුංචි කුකුල් නින්දක් දැම්මා. ඒතොර ඒ කාල පරිච්ඡේදයේ වෙලාව තුර සමහර අය හිතුවේ හරියට මේ UNP හතරට පහට කැඩෙයි බෙදිලා යයි කියලා විනාශ වෙයි කියලා හිතාගෙන හිටියේ ලොකු අඩව්වැල්ලුව සමහර අය. ඉතින් මතක් වෙන රෝහණ බද්දකේගේ සින්දුවක් තියෙනවා. ඒ සින්දුව තමයි මතක් වුණේ අපි ප්‍රතිවාදීන්ට කියන්න. මොකද ඒ සින්දුව යන්නේ මේ විදිහට කුක්කු කූ කුකුල් නින්ද හමාරයි කුක්කු කූ අවදි වෙන්න වෙලාවයි හිමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න එන්න අලුත් පාඩම. ඉතින් මං කියන්නේ අපි ලෑස්ති හිමිදිරියේ මේ රටේ අලුත් පාඩමක් සියලු දෙනාටම කියලා දෙන්න. අලුත් දවසක් දකින්න. අලුත් වෙනසක් ඇති කරන්න. අද එක්සත් ජාතික පක්ෂයේ පූර්වාදර්ශයක් හැටියට දීලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ මහගෙදරින්ම ආරම්භ කරන්න. අපි ඒ ක්‍රමවේදයේ පොදු ජනයාම ඉල්ලන පොදු ජන නායකයා ඒ ඉහළම පුටුවට ගෙනියන්නට හැමදාම ඉඩ හදාපු පක්ෂය ඒක හරියටම අද ක්‍රියාත්මක කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙන් ජනතාව ඉල්ලපු නායකයාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් කරන්න අපි සමගියෙන් සම්මුතියෙන් එකතු වෙලා තීන්දුවක් ගත්. ඒක තමයි මේ රටේ පළවෙනි ජයග්‍රහණය.